ටියුටෝරියල් එක මේකෙන් කියලා දෙන්න යන්නේ හෙලෝ වර්ල්ඩ් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එක හදාගන්නේ කොහොමද කියලා. ඇන්ඩ්‍රොයිඩ් ඩෙවලොප්මන්ට් කරන්න ගොඩක් වෙලාවට අපිට ටූල්ස් කීපයක් වුමනා වෙනවා. මුලින්ම අපිට Eclipse ID එක තියෙන්න ඕන. ඔගොල්ලෝ දැන්ටමත් Eclipse ID එක නැත්නම් ඔයගලන්ට මේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එක තමයි eclipse.org/downloads. මේ පේජ් එකට ගිහිල්ලා තමයි Eclipse ID එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන Eclipse ID එකේ වර්ෂන්ස් කීපයක් තියෙනවා. මුලින්ම තියෙනවා Eclipse ID for Java WW Developers කියලා. පෞද්ගලිකව මමත් පාවිච්චි කරන්නේ මේක. මේක Android වලට අමතරව තව Java J2WW Development වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්න zip ෆයිල් එකක්. ඉන්ස්ටොලේෂන් ෆයිල්ස් මොකුත් නැහැ. zip එක එක්ස්ට්‍රැක්ට් කරගත්තාන් පස්සේ Eclipse කියලා මේ වගේ ෆෝල්ඩරයක් හම්බ වෙවි. මේක තියෙනවා ID එක. ඊළඟට බලමු Eclipse ID එක කොහොමද කියලා. මේ තියෙන්නේ Eclipse ID එක මුලින්ම ඕපන් කරාම ඔයගලන්ට වෙල්කම් පේජ් එකක් එවි මේ වගේ. මම නම් දැනටමත් මේකේ Android development වලට අදාළ plugins එහෙම install කරන් තියෙන්නේ. ඒ වුණාට ඔයගොල්ලෝ අලුතෙන්ම පටන් ගන්නවා නම් plugins එහෙම නොතිබෙන්න පුළුවන්. ඒක නිසා Android development වලට උවමනා කරන plugins ටික install කරගන්න මෙතන තියෙනවා තව ADT plugins for Eclipse කියලා, like an Android development toolkit for Eclipse කියලා. ඒ page එක තියෙන්නේ developer.android.com වල. මේ page එකට ගිහිල්ලා මේකේ ඇති දැනට තියෙන අලුත්ම ADT plugins ටික install කරගන්න URL එකක් මේක copy කරගන්න. අපිට පුළුවන් ඊළඟට Eclipse ID එකේ help එකට ගිහිල්ලා මේකේ install new softwares කියලා තියෙනවා. ඒකට ගිහින් මෙතන අර අපි copy කරගත්ත URL එක paste කරාම මේකේ අපිට දැන් මේ අදාළ URL එකෙන් අපිට මේ Eclipse ID එකට install කරගන්න පුළුවන් plugins ටික මෙතන පෙන්වාවි. මගේ නම් දැන්ට මෙතන developer tools කියලා එකයි පෙන්වන්නේ. මොකද මම දැන්ටමත් මට උවමනා කරන plugins install කරන් තියෙන නිසා ඔයගලන්ට තව කීපයක් මෙතන පෙන්වාවි. උවමනා ටික select කරගන්න. මම දැන්ට මේක select all දෙන්න. මේ වැඩේට කොහොමත් ටික වෙලාවක් යාවි. මොකද කීපයක් download වෙන්න ඕන. සමහර විට මෙගාබයිට් 200 400 අතර ගානක් වෙන්න පුළුවන්. කොහොමත් ඊට පස්සේ තව steps දෙක තුනක් ඒවි agreement එකක් accept කරන්න වගේ. ඒක ඔයගලන්ට ගොඩක් වෙලාට තනියෙන් කරගන්න පුළුවන්. මම මේක කොකට cancel කරලා දාන්න. ඔයගොල්ලෝ Eclipse ID එකට අදාළ Android plugins ටික install කරගත්තන් පස්සේ මේ වගේ icon දෙකක් පෙන්නාවි. සාමාන්‍ය Android අර green robot in icon එකක්. හරි අපි බලමු Hello World Android application එක පටන් ගන්න කොහොමද කියලා. මම මුලින්ම මෙතන new කියන button එක click කරනවා. ඊට පස්සේ මෙතන Android project select කරනවා. project name එක විදිහට මම දෙන්නම් Hello World කියලා. ඊළඟට මෙතන automatically ඔයගොල්ලෝ install කරපු SDK එක select වෙලා ඇති. දැනට නම් මගේ තියෙන API level එක 14. ඔයගොල්ලෝ අද මේ SDK එක install කරගත්තら මේක 15,000 වගේ වෙන්න පුළුවන්. ඊළඟට application name එක, package name එක මම දාන්නම් com.isuru.test කියලා. activity එකක් හදන්න දාලා තියෙනවා. activity එකක් හදන්න කියලා දෙමු. මම මේක finish කරා. දැන් බලමු අපි හදපු Android Hello World project එකේ project structure එක කොයි වගේ තියෙන්නේ කියලා. මෙතන මුලින්ම src කියලා directory එකක් තියෙනවා, gen කියලා directory එකක් තියෙනවා, assets කියලා directory එකක් තියෙනවා, bin කියලා එකක් තියෙනවා, resources. ඊට පස්සේ android manifest.xml. මෙතන android manifest.xml කියන එක ගොඩක් වැදගත්. අපි බලමු මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මේක මේ වගේ පේනේ. මට මේක ගන්න ඕනේ XML layout එකක් විදියට. මම මෙතන click කරනවා. මේ Android manifest XML එක තුළ තමයි මේ application එක ගැන ප්‍රධාන වශයෙන් විස්තරයක් තියෙන්නේ. මේකේ බලන්න manifest කියලා tag එකක් මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙනවා. එතකොට ওই manifest කියන tag එකේ මුලින්ම package name එක ගැන, Android version එක ගැන විස්තරයක් තියෙනවා. ඊට පස්සේ manifest එක ඇතුළේ users SDK කියලා තියෙනවා, Android minimum SDK version එක. මෙතන නම් minimum SDK version එක 14ක් විදියට දාලා තියෙනවා. ඒ කියන්නේ මගේ මෙතන Eclipse එක install කරලා තියෙන Android SDK version එක. මෙතන 14ක් කියන්නේ ගොඩක් වෙලාවට ice cream sandwich වගේ version එකක්. ඒ කියන්නේ මේ Android මේ project
එක පාවිච්චි කරලා ඇප්ලිකේෂන් එකක් හැදුවොත් ඒක රන් කරන්න පුළුවන් අයිස්ක්‍රීම් සෑන්ඩ්විච් හෝ ඊට පස්සේ ආපු ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් එක විතරයි. දැන් මට මේක මගේ ෆෝන් එකේ රන් කරගන්න ඕන නම් ෆෝන් එකේ තියෙන ජින්ජර් බ්‍රෙඩ් නිසා ගොඩක් වෙලාවට මෙතන මිනිමම් SDK වර්ෂන් එක අඩුම තරමේ 8ක්වත් වෙන්න ඕන. ඒකින්ද මම මේක අඩු කරගන්නම් අඩු ගානකට 6කට. ඊළඟට මැනිෆෙස්ට් එක ඇතුළෙම තියෙනවා මැනිෆෙස්ට් ටැග් එක ඇතුළේ ඇප්ලිකේෂන් කියලා ටැග් එක. ඇප්ලිකේෂන් ටැග් එක මෙතන ඉඳන් මෙතනට තියෙනවා. ඇප්ලිකේෂන් ටැග් එකේ තමයි අපේ ඇප්ලිකේෂන් එක ගැන විස්තරයක් තියෙන්නේ. ඇප්ලිකේෂන් එකේ අයිකන් එක, ලේබල් එක. ඒක ඇතුළේ තියෙනවා ඊළඟට ඇක්ටිවිටි කියලා ටැග් එකක්. මේ තියෙන ඇක්ටිවිටි ටැග් එක. ඇක්ටිවිටි ටැග් එක ගැන කතා කරොත් ගොඩක් වෙලාවට ඇක්ටිවිටි එකක් කියන්නේ එක UI එකක් කියන තේරුම. මම ඔව් මෙතන තියෙනවා මම ටෙක් කතා වලට හදපු Android application එකක්. අපි ඒක ඕපන් කරලා බලමු. මේක ඕපන් කරගා මුලින්ම splash screen එකක් පෙන්. ඊළඟට main UI එක. එතකොට අර කලින් පෙන්නපු splash screen එක එක activity එකක්. මේක ඊළඟ තව activity එක. එතකොට මේ contact us කියන UI එක එක activity එකක්. share කියන UI එක තව activity එකක්. ඒ වගේ මෙතන activities කීපයක් තියෙනවා. එතකොට මේ හැම UI එකක්ම ඇක්ටිවිටි එකක්. එතකොට මම කලින් කිව්වා වගේ ඇප්ලිකේෂන් එක තුළ ඇක්ටිවිටීස් කීපයක් තියෙන්න පුළුවන්. අර මම ටෙක් කතා ඇප්ලිකේෂන් එකේ පෙන්වුවා වගේ මෙතන තව දෙක තුනක්. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. කොයි වෙලෙත් මැනිෆෙස්ට් එකට අඳුර ගන්න පුළුවන් වෙන ඕන කොයි ඇක්ටිවිටි එකද පටන් ගන්න කියලා. දැන් ටෙක් කතා ඇප් එකේ ඔයගලන්ට පේනවා මතක ඇති පටන් ගත්ත ගමන් ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක් පෙන්වෙයි කොළ පාටට. එතකොට මෙයා දැනගන්න ඕන පටන් ගන්න ඇක්ටිවිටි එක කවුද කියලා. පටන් ගන්න ඇක්ටිවිටි එක අඳුරගන්නේ මෙන්න මේ ඉන්ටෙන්ට් ෆිල්ටර් කියන ටැග් එකෙන්. එතකොට එක ඇක්ටිවිටි එක විතරයි මේ ඉන්ටෙන්ට් ෆිල්ටර් කියන ටැග් එක තියෙන්නේ. ඉතුරු ඒවල ඒක නැහැ. මේකේ නැහැ. ඒ වගේම මේ කොටසෙත් නැහැ. එතකොට අපි අපේ ඇප්ලිකේෂන් එකේ පාවිච්චි කරන්න යන හැම ඇක්ටිවිටි එකක්ම මේ වගේ ඇක්ටිවිටි ටැග් දාලා ලියන්න ඕන. එතකොට මේ වල නම් වෙනස් වෙනවා. මේක hello world activity, මෙයා මම දාමු hello world activity 2, මෙයා hello world activity 3 කියලා එකිනෙකට වෙනස් නම් තියෙන ඇක්ටිවිටීස් තුනක් තියෙනවා. පටන් ගන්න මෙන්න මේ ඇක්ටිවිටි එකෙන්. මැනිෆෙස්ට් එක ගැන විස්තර ඇති වේවි. අපි ඊට පස්සේ අපේ මේ Android project එක run කරලා බලමු. මං ගා මෙතන තියෙනවා Galaxy S4 එකක්. අපි දැන් මං අපි හදපු Hello World Android project එක මේක run කරන්න යන්නේ. මුලින්ම development කරන්න කලින් පොඩි setting එකක් වෙනස් කරගන්න තියෙනවා. settings වලට ගිහිල්ලා මේකේ තියෙනවා applications. application වල පල්ලෙහාම තියෙනවා development කියලා. මං ඒකේ USB debugging mode එක enable කරනවා. එහෙම කරාම විතරයි මේකේ අපේ application test කරන්න ගන්න පුළුවන්. ඊළඟට මං USB එකට connect කරන්න. ඔබ මුලින් මේ ඕපන් කරලා තියෙන මේ මැනිෆෙස්ට් එක ක්ලෝස් කරලා ඉන්න. මොකද මේ XML ෆයිල් ફોකස් වෙලා තියෙද්දි මේවා ඩිබග් කරන්න ගියාම එක එක ප්‍රශ්න එනවා. ඊළඟට මම Hello World project එක තෝරලා මෙතන ඩිබග් බටන් එක ඔබනවා. Android application කියලා තෝරනවා. එතකොට මෙතන අහනවා මොකක් මොන ඩිවයිස් එකේද රන් කරන්න ඕන කියලා. දැන් නම් මෙතන මගේ ෆෝන් එක පෙන්නනවා. එහෙම නැත්නම් Tamanට ෆෝන් එකක් නැත්නම් Android virtual device එකක් හදා ගන්න පුළුවන් මේ පල්ලෙහා තියෙන විදියට. මම දැන්ට ෆෝන් එක රන් කරලා පෙන්වන්න. මුලින්ම මේ වගේ message එකක් එවි. මේ තියෙන අපේ Hello World Android application එක. මෙතන උඩ තියෙනවා Hello World activity කියලා. එතකොට මේ තියෙන අපි හදාගත්ත Hello World application එක දැන් අපි බලමු මේක ගැන පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරලා. Android manifest එක ගැන විස්තරයක් කිව්වා. ඊට පස්සේ මම මේ RES කෙනෙක් ගැන කතා කරන්නම්. resources ගැන. resources වල ඇතුලේ තමයි අපි Android application එකට පාවිච්චි කරන icon, එහෙම නැත්නම් වෙන මොනවා හරි pictures, ඊට අමතරව හදන layout, ඒ කියන්නේ UI හැම දෙයක්ම මේක ඇතුලේ තමයි තියෙන්නේ. මේ drawable කියන folders තුන ඇතුලේ තමයි අදාළ icon එහෙම තියෙන්නේ. මෙතන තියෙනවා drawable high definition, low definition, medium definition කියලා. ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපි Android application එකක් හදද්දී එක එක screen size වල Android device තියෙන නිසා ඒ කියන්නේ සාමාන්‍ය screen එක පොඩි phone තියෙනවා, සාමාන්‍ය තරමක screen එකක් තියෙන phones තියෙනවා, ඒ වගේම tab තියෙනවා. එතකොට ඒ අදාළ device වලට හරියන එක එක size වලින් icon හදලා මේක ඇතුලේ save කරන්න පුළුවන්. කැමති නම් එක drawable folder එකක් තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ layout කියන එක ඇතුලේ තමයි අපේ ඔක්කොම UI එහෙම තියෙන්නේ. මෙතන දැන් layout ඇතුලේ main.xml කියලා XML layout එකක් තියෙනවා. බලන්න මේ layout එක නේද අපි මුලින්ම දැක්කේ ඉස්සෙල්ලා අපේ phone එකේ මේක
කෝඩ් එක කොහොමද තියෙන්නේ කියලා. ඔව් මේ මුලින්ම පටන් ගත්ත ගමන් ලීනියර් ලේඅවුට් එකක් තියෙනවා. ලීනියර් ලේඅවුට් එක බලන්න Android orientation කියලා. ඔව් මෙතන ලීනියර් ලේඅවුට් එකේ ප්‍රොපර්ටි එකක් තියෙනවා Android orientation කියලා. මෙතන එක දීලා තියෙන vertical. ඒ කියන්නේ කෙලින්ම වෙන්නේ අපිට මුලින්ම හම්බ වෙන්නේ සම්පූර්ණ blank වෙච්ච screen එකක්. අපි ඒක vertical පැත්තට හරි horizontal පැත්තට හරි කොටස් වලට වෙන් කරගන්න ඕන. දැන් මේකේ නම් ඒක vertical layout linear layout එකේ property orientation එක දාලා තියෙන vertical කියලා. එතකොට ඇත්තටම වෙන්නේ මේක තිරස් හතරට කොටස් වලට බෙදෙන එක. අපි දාන හැම component එකක්ම එතකොට තිරස් හතර තමයි තියෙන්නේ. මම ඊට පස්සේ button එකක් දැම්මොත් මෙතනට මේ button එක එන්නේ මේ hello world කියන එක label එකට එහා පැත්තට නේ පල්ලෙහාට. මොකද තිරස් හතර කොටස් වලට කපලා තියෙන නිසා. මම button එකක් දාන්නම්. තව button එකක් දාන්නම්. එතකොට මේ දෙන්න ඇවිල්ලා තියෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ linear layout එක ඇතුලේ. මුලින්ම text view එකක් තිබ්බා. ඊට පස්සේ එක button එකක්, ඊළඟට තව button එකක්. මෙන්න මේ කියන විදිහට මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්න ඕන. ඊට පස්සේ තව නිතරම පාවිච්චි කරන component එක මම මේකට පාවිච්චි කරන්නම්. මෙතන තියෙන web view කියලා එකක්. මම web view එක දාන්න ඊළඟ item එක විදිහට. web view එක කියන්නේ ගොඩක් වෙලාවට Android default browser එකේම component එකේ මේන component එකක්. අපිට web browser එක කරන්න ඕන වැඩ අපේ application එකදල කරගන්න ඕන නම් අපි web view එකක් පාවිච්චි කරනවා. එතකොට අපිට අමුතුවෙන් browser එකකට coding කර කර ඉන්න ඕනේ නැහැ. මේක කෙලිම පාවිච්චි කරලා වැඩක් කරගන්න පුළුවන්. බලමු web view එකත් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අපි වැරදිලාවත් මෙතන Android orientation එක horizontal කරොත් එතකොට බලන්න වෙන්නේ මේ ඔක්කොම කෙලින් අතර කොටස් වලට තියෙන්නේ hello world එක ඇති. ඉතුරු ටික මෙන්න මේ හරිය ඈතට ගිහින් තියෙන ඉඩමදි. ඒ ටික දාගන්න. අපි ඒක change කරමු. එතකොට මේ තියෙන්නේ main XML එක. ඊට පස්සේ මතක තියාගන්න තියෙනවා තව දෙයක් දැනගන්න ඕන දෙයක්. මෙන්න මෙතන මේ hello world කියන hello world activity කියන label එක. ඒකේ තියෙනවා text එකක්. එතකොට මෙයාගේ මේ text එක විදියට මෙතන දීලා තියෙන්නේ android text කියලා @string hello කියලා. එතකොට මේ කොහේ හරි තියෙන තව string එකක් තමයි මෙතනට මේ විදියට access කරලා තියෙන්නේ. අපි බලමු මේ string එක කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ වගේ strings එහෙම වෙනම save වෙලා තියෙනවා මේ values කියන folder එකේ. values කියන folder එකේ බලන්න string.xml කියලා එකක් තියෙනවා. ඒකෙත් අපි xml layout එක බලුවොත් මුලින්ම එක string එකක් දීලා තිනවා එයාගේ name එක hello, value එක hello world activity. ඊට පස්සේ තව string එකක් දීලා තිනවා app name, එයාගේ value එක hello world කියලා. එතකොට මේ hello කියන string එක තමයි මේ main xml එකේ මෙයා කතා කරලා තිබ්බේ @string / hello කියලා. එතකොට ඒ string.xml කියන එක ඇතුලේ තිබ්බ මෙන්න මේ value එක තමයි එතන display වෙලා තිබ්බේ. මම මෙතන දාන්නම් hi world කියලා. දැන් එහෙනම් මෙතනත් ඒක වෙනස් වෙලා තියෙන්න ඕන මේ තියෙන විදියට. ඊළඟට මේ app name කියන එක පාවිච්චි වුණා manifest එක ඇතුලේ. manifest එක ඇතුලේ මෙන්න මේ මෙතන තියෙන්නේ application එකේ android label කියලා @string app name. එතකොට මේ මෙතන පාවිච්චි වෙලා තියෙන්නේ අර කලින් කියපු string එක. අපිට කැමති නම් hard code කරනවා වගේ මෙතනම type කරන්න පුළුවන් ඒක. හැබැයි මේක එච්චර best practice එකක් නෙමෙයි. මොකද අපිට ආපහු මේ strings වෙනස් කරන්න ඕන නොත් මේ ඔක්කොම string.xml එක ඇතුලේ තිබ්බනම් එක පිළියෙඩ වෙනස් කරන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් තනින් තනට ගිහින් හොය හොය වෙනස් කරන්න වෙනවා. ඒකින්ද ගොඩක් වෙලාවට අපි application එක ඇතුලේ පාවිච්චි කරන හැම string යාම strings.xml එක ඇතුලේ ලියන එක හොඳයි. ඊළඟට resources ගැන ඒ ටික හොඳටම ඇති. මේ two folders ඇතුලේ තියෙන පාවිච්චි කරන icon ඒ වගේ දේවල්. මම ඊළඟට කතා කරන්නම් src එක ගැන. src එක ඇතුලේ package එකක් තියෙනවා com.isro.test. ඒක ඇතුලේ තියෙනවා hello world activity කියලා. අපි android manifest එකෙත් ලිව්වා. අපේ එකේ තියෙන පළවෙනි activity එක තමයි hello world activity කියන්නේ. මම ඊටු දෙක අයින් කරලා දානම් එහෙම එකක් නැති නිසා hello world activity එක තමයි අපේ start කරන activity එක. intent filter කියන tag එකත් එක්ක තියෙන්නේ. මම බලමු මේ hello world activity එක කවුරුද දන්නවා Android develop කරනවා නම් Java වලින් code කරන්න ඕන. එතකොට මේ hello world activity එක අනිවාර්යෙන් ලියන්න වෙන්නේ Java. බලන්න මෙතන class එකක් තියෙනවා hello world activity කියලා. එයා activity කියන class එකෙන් extend වෙනවා. activity කියන class එකෙන් extend වුණාම on create කියලා method එකක් override කරන්න ඕන. කොටින්ම කිව්වොත් මේ on create කියන method එක ඇවිල්ලා අපි Java වල hello world application
ඔය දන්න ඇති පබ්ලික් ස්ටටික් වොයිඩ් මේන් කියන්නේ අන්න ඒ වගේ හරියටම මේ ඇක්ටිවිටි එක පටන් ගද්දි වැඩ කරන මෙතඩ් එක. ඔන් ක්‍රියේට් කියන මෙතඩ් එක ලියලා තියෙනවා, සුපර් ක්ලාස් එකකට කතා කරලා තියෙනවා. ඊළඟට මේ පේලිය බලන්න, set content view r.layout.main. මෙහෙම කතා කරන්න මොකද කියලා බලමු. r.layout.main කියන්නේ මතක ඇති නේද, resources ඇතුලේ අපි layout එකක් හැදුවා main කියලා. අපිට දැන් මෙයාව තමයි අපේ application එක පටන් ගත්ත ගමන් පෙන්වන්න ඕන. එතකොට Android වල කරන දෙයක් තමයි මේ resources ඇතුලේ තියෙන හැම දෙයක්ම ID එකක් විදිහට හදලා මේ gen කියන ෆෝල්ඩ් එක ඇතුලේ r.java කියලා java class එකක් ඇතුලේ මේ හැම දෙයක් ගැනම විස්තර save කරන එක. අපිට එතකොට කෙලිම මේ XML layout access කරන්න බෑ. මේ r.java කියන auto generate වෙච්ච java class එක හරහා තමයි activity ඇතුලේ ඒව කතා කරන්න පුළුවන්. එතකොට මේ set content view කියන්නේ මේ activity එක පටන් ගත්තම කොයි UI එකද පෙන්වන්න ඕන. resources ඇතුලේ ඕන තරම් තව layouts තියෙන්න පුළුවන්. හැබැයි මොන එකද මේ activity එකෙන් පෙන්වන්න ඕන කියන එක තමයි මෙතනින් කරලා තියෙන්නේ. ඊළඟට මතක ඇති මම මෙතන මගේ main.xml එක ඇතුලේ දාගත්ත web view එක. මට ඕන මේ web view එක මේ අපේ application එක load වෙද්දි මේ web view එක පාවිච්චි කරලා google.com යන්න. බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම මම මෙහෙම කරන්නම්. find view view by id r.id. මේ තියෙන්නේ web view එකේ ID එක. මෙන්න මෙයාගේ මෙතන තියෙනවා Android ID කියලා web view 1. ඒක තමයි අපි මෙතනට අරන් තියෙන්නේ. find view by ID කියන එකෙන් එළියට එනවා view කියලා object එකක්. මම ඒක web view එකට සමාන කරගන්න යන්නේ, assign කරගන්න යන්නේ. මේක import කර ඊළඟට තව දෙයක් තියෙනවා මේකෙන් එළියට ආවේ view එකක්. මෙතන web view එකට සමාන කරද්දී අනිවාර්යෙන් cast කරගන්න වෙනවා. හරි. ඊළඟට අපි බලමු මේක පාවිච්චි කරලා google.com යන්නේ කොහොමද කියලා. දැන් මේක හැටියට නම් on create කියන method එක, එහෙම නැත්නම් අපේ activity එක පටන් ගත්තම web view එක හොයාගෙන ඉවරලා wv.load url මේකේ හැටියට නම් google.com යන්න ඕන. හරි. දැන් අපි මෙතන web view එකක් පාවිච්චි කරලා මේ ඒක මොකක් හරි URL එකට යන්න set කරාට වැඩක් නැහැ. මොකද පොඩ්ඩක් බලන්න, දැන් මෙතන web view එකක් පාවිච්චි කරපු නිසා ඒ කියන්නේ අනිවාර්යෙන් අපි Android application එක internet පාවිච්චි කරනවා. ඒක නිසා අපි Android manifest එකේ define කරන්න ඕන අපේ application එකට ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන පර්මිෂන් දෙන්න කියලා. එතකොට මේක ඇතුලේ දැන්ට විශේෂ කිසිම පර්මිෂන් එකක් ගැන කියලා නැහැ. මම දැන්ට ඒකෙන් හින්දා මට මේකට ඉන්ටර්නෙට් යන පර්මිෂන් හදා ගන්න ඕන. මැනිෆෙස්ට් එක ඇතුලේ ඒක ලියන්න. පර්මිෂන් එක ගන්න ටැග්ස් තියෙනවා මේ වගේ. මම මේ දෙකම දාන්නම්. මම ඒකත් මැනිෆෙස්ට් එක ඇතුලේම ලියනවා. මම මෙතන දැන් permission tag දෙකක් දාලා තියෙනවා. එකක් තියෙනවා android.permission.write external storage. තව එකක් තියෙනවා android.permission.internet කියලා. එතකොට අපේ application එක පාවිච්චි කරලා එයා internet යන්න හදනවා. මොකද web view එකක් තියෙන නිසා ඒකෙන් ද අනිවාර්යෙන් මේක තියෙන්න ඕන. නැත්නම් අර code එක run වෙද්දි errors එන්න ගන්න. ඊට පස්සේ මේ තියෙන තව permission එකක් android.permission.write external storage. අපේ application එකේ external storage එකට එහෙම නැත්නම් SD card එකට කිසි දෙයක් ලියන්න යන්නේ නැහැ. මම ඒකින්ද මේ වගේ එකක් වුමනා නැහැ. එතකොට පොඩ්ඩක් ඔයගොල්ලෝ Android application install කරද්දි දැකලා ඇති. install කරද්දි අහනවා මෙන්න මේ application එක මේ permission access කරන්න යන්නේ කියලා. කොටින්ම කිව්වොත් අපි බලමු web browser එකක් ගත්තම එයා මෙතන ලියලා තියෙනවා නම් SMS access කරන්න permission ඕන කියලා. එතකොට හොඳම වැඩේ web browser එක install නොකර ඉන්න එක. මොකද web browser එකට ජීවිතයකට SMS access කරන්න permission එකක් දෙන්න ඕනේ නැහැ. එතකොට මේ මෙතන ලියන permission තමයි අර install කරද්දී අහන්නේ මෙන්න මේ application එකේ මේ permissions access කරන්න හදනවා කියලා. අපේ
ඇපලිකේෂන් එක ඉන්ටර්නෙට් විතරක් ඇක්සස් කරන්න ලියුම හොඳටම ඇති. එතකොට දැන් ඇපලිකේෂන් එක හරහා ඉන්ටර්නෙට් ඇක්සස් කරන්නත් පුළුවන්. අපි මේක ඩිබග් කරලා බලමු. අපි අලුත් ලේඅවුට් එක පල්ලා තින වෙබ් වියු එකේ google.lk පෙන්වන්න ඕන. ඇවිල්ලා තියෙන මේක අපි සාමාන්‍ය බ්‍රවුසර් කම්පනන්ට් එකක් වගේම වැඩ කරනවා.